පොහොත්පත්සේ යම මන්තිවරු ඊට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසු කියලා දැනුත් තියෙනවා. එතකොට ඒ අතරින් කවුද ස්ථීරවම එන්නේ කියන එක තමයි ලංකාවේ ලොකුම පක්ෂයක්. ඒතර ඒගොල්ලෝ දිනන අපේක්ෂකයෙක් තමයි දාන්න ඕනේ. එතකොට මේ රජය දැන් අයිඑම්එෆ් ලබා ගත්ත ණයව එක එක දේවල් වලට යොමු කරලා තියෙනවා. දැන් ඔබතුමා අධිසේවත් බලයට આવොත් මේ ණය වලින් ආපහු කොහොමද මේක ලබා ගන්න දිවන්න තියෙන්නේ කරන්නේ? මෙහෙමයි. ආර්ථිකය දියුණු කිරීමෙන් පමණයි ණය ගෙවන්න පුළුවන්. ඉතින් 2028 ණය ගෙවන්න පුළුවන් එක්කෙනෙක් තමයි ඉදිරියේදී එන්න ඕනේ. පටන් ගත දවස ඉඳලම කරලා තියෙන එකනේ. බංකොලොත් කම්පැනි අරගෙන තියෙනවා, බංකොලොත් කම්පැනි හදලා තියෙනවා, ඒව ඇතිවිච්ච ණය ගෙවලා තියෙනවා. ඒකින්ද අවුරුදු 3ක් කියන එක හොඳ, ඇත්තටම හොඳ කාලයක් ණය ගෙවන්න පුළුවන් වෙන්නත්, ආර්ථිකය දියුණු කරන්න පුළුවන් වෙන්න. ඒකවල සත්‍ය වශයෙන්ම දැන් තව මාස 2000ක් වගේ තියෙන ධනත්වයක් නේ ඔබතුමා හොඳටම සූදානම් ඒ සම්බන්ධව. මම සූදානම්. හැබැයි දේශපාලන පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි ඒ තීරණය ගන්න. පොහොට්ටුවේ මන්ත්‍රීවරුසෝ කියනවා දැන් මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ මන්ත්‍රීවරු දෙන්නේ 3 දෙනෙක් කියනවා. ඉතින් ඒ අයට විවිධ ප්‍රශ්න තියෙනවනේ. ප්‍රශ්න නැති මන්ත්‍රීවරු කවුරුත් ඔය ගැන කතා කරන්නේ නැහනේ. තමන්ගේ ප්‍රශ්නේ ජාතික ප්‍රශ්නයක් වෙන්න බෑනේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ විශ්වාසයක් තියෙන කිසිම කෙනෙක් මොනම හේතුවක් නිසාවත් මේ තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න අරගෙන ඇවිල්ලා අපිට මෙයා හොඳයි අරයා හොඳයි කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා කියන්නේ ලංකාවේ දැවැන්තම දේශපාලන පක්ෂය. ඉතින් අපි කතා කරලා කියන්න එපැයි. පොහොට්ටුව කවදාකවත් මැතිවරණ වලට ගිහිල්ලා නැහැ, දිනන්න බැරුව. අපි ලොකු විශ්වාසයකින් කටයුතු කරන්නේ. අපි දාන අපේක්ෂකයා මේ රටේ ඊළඟ විධායක ජනාධිපතිවරයා වෙනවා. ස්ථිර වශයෙන්ම ලියලා තියාගන්න.